අපි හැමදාමත් හැම දෙයකම අලුත් වීම බලාපොරොත්තු වෙනවා. හැමදේම අලුත් කරපු අපි ගොඩක් කරාවට පාර්ලිමේන්තු අලුත් කිරීම පිළිබඳ හිතුවේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය තුළ කවුරුත් කතා කළා පාර්ලිමේන්තුවට අලුත් සිතුවිලි එකතු වෙන්න ඕනේ. අලුත් සිතුවිලි එකතු කරන්න නම් අලුත් සභිකෙන් අලුත් අදහස් සහිත සභිකෙන් පාර්ලිමේන්තුවට එකතු කරන්න ඕනේ කියලා. ඒ සඳහා අවස්ථාවක් ලබා දෙමින් තමයි අපි හැමදාමත් ඔබේ නිවහනට අලුත් පාර රැගෙන එන්නේ. අද දවසේදී එවන් අලුත්ම අලුත් එකත් අලුත් කියලා අපිට පැහැදිලි ලෙස කියන්නට පුළුවන් චරිතයක් සමග අපි මුණ ගැහෙන්නේ ඔහු වෛද්‍ය ප්‍රතුම් කරන ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් ප්‍රනායකත්වයේ දෙමින් ස්වාධීන කණ්ඩායම් සමග මැතිවරණයට ඉදිරිපත් වෙන අපි අයිබෝන් කියලා මුලින්ම ගෝවිලි ගන්නවා. අයිබෝන්. හරි. අපි පටන් ගමු විශේෂයෙන්ම දේශපාලන භූමිකාවට එන්නේ ඉස්සෙල්ලා වෛද්‍යවරයෙක් හැටියට ඔබේ කාර්යභාරය ඉටු කරපු ඒ යුතුකම ළඟින්. ඔව් මම වසර 2007 යුද හමුදාවේ දවස්වල නැගෙනහිර යුද්ධ ඉවර වෙලා ඒගොල්ලෝ උතුරට යුද්ධ සැලසුම් කරනකොට වෛද්‍යවරුන් අවශ්‍ය වෙනවා. නමුත් ලංකාවේ වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රමාණයට යුද හමුදාවට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙනම් යුද හමුදාවෙන් තීරණය කරන වෛද්‍ය ශිෂ්‍යයෙකුට මේකට අයදුම් පතක් දාලා යුද හමුදාවට බැඳෙනවා වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට. ඒක 2008 මගේ උපාධිය ඉවර වෙලා මම කෙලින්ම රැකියාවට තෝරගන්න යුද හමුදාව ඉදිරි ආරක්ෂක වළල්ල මට වාසනාවකට 58 සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ වෛද්‍යවරයා වීමේ වාසනාව ලැබෙනවා. ඉතින් වෛද්‍යවරයෙක් විදිහට යුද හමුදාවත් එක්ක ඉදිරි ආරක්ෂක වළල්ලටම වෙලා ඉඳගෙන ඒ සෙබළුන්ට අවශ්‍ය කරන ආත්ම විශ්වාසය වෙමින් ඔවුන්ට ප්‍රතිකාර කරමින් සෙබළුන්ගේ නොබ්බට ගිහිල්ලා සිවිල් ජනතාවටත් කොටි ත්‍රස්තයන්ටත් ඕනම කෙනෙකුට වාගේ සේවය ලබා දුන්නා වෛද්‍යවරයෙක් හැටියට යුද හමුදා නිලධාරියෙක් වශයෙන්. 2009 යුද්ධය ඉවරලා තවත් අවුරුද්දක් හමුදාව ඉඳගෙන මම යුද හමුදාවෙන් සමුවරගෙන 2010 සිංගප්පූරුවට යනවා. ඒ යන්නේ විශේෂඥ වෛද්‍යවරයෙකු මේ සිහිනයට. එතනින් මම පිටකොන්ද ආශ්‍රිතව අධ්‍යයනය කරන විශේෂඥ වෛද්‍යවරයෙකු වීමේ අදහස ඇතුව. නමුත් 2014-15 වෙනකොට මගේ වෛද්‍ය ජීවිතය ගැන මම අනාගතය ගැන හිතනකොට මට හිතෙනවා මම වෛද්‍ය ජීවිතෙන් ඔබ්බට ගිහිල්ලා රෝහලකට සීමා නොවි රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් නොනැවතී තව ඉදිරියට රට වෙනුවෙන් සේවයක් කරන්න ඕනේ. හින්දා මම අර ඉවර වෙච්ච යුද්ධෙන් ඉවත් වුණා වගේ මං අලුත් යුද්ධයක් සොයමින් ඉන්නවා. ඒ යුද්ධේ ආරම්භක අවස්ථාව තමයි ඔබ මේ දකින්න තිබෙන්නේ. ඒ යුද්ධෙට දැන් පළවෙනි අඩිය තියලා තියෙනවා. අර යුද්ධෙට වඩා මේ යුද්ධය අමාරුයි. අනිවාර්යයෙන්ම මේ යුද්ධෙට වඩා පැහැදිලිව මේ යුද්ධය අමාරුයි. මොකද මේ යුද්ධය තියෙන්නේ අපේ මිනිස්සුත් එක්කමයි. පැහැදිලිව සතුරෙක් හඳුනා ගන්න බෑ. සතුරා ඉන්නේ මිනිසුන්ගේ මනසේ, මිනිසුන්ගේ හදවතේ. එහෙනම් මම නිතරම මිනිසුන්ට කියනවා ඔබට කළ කිරීමට තිබෙන්නේ උද්ඝෝෂණයක්, අරගලයක්. හැබැයි මේ කඩුපොළු කිනිසි අරගෙන පාරතොටේ අනිත් මිනිසුත් එක්ක නෙමෙයි මේ අරගලේ තියෙන හදවතේ. ඔබට හදවතේ අරගලයක් තිබෙනවා අලුත් තැනකින් මේ රට පටන් ගන්න අලුත් නායකත්වයක්, දක්ෂ නායකත්වයක් පාර්ලිමේන්තුවට අරගෙන ඇවිල්ලා රටේ නායකත්වය අලුත් කරන්න. ඒ සටන ඒ අරගලේ තිබෙන මිනිසුන්ගේ හිත්වල. ඒක තමයි අපිට තියෙන අමාරුම සටන. ડોක්ටර් දැන් වෛද්‍යවරයෙක් ડોක්ටර් කෙනෙක් කියන තැන සහ දේශපාලඥයා කියන තැන දෙක අතර ලොකු පරතරයක් ලංකාවේ ගොඩනැගිලා තියෙනවානේ. වෛද්‍යවරයා ඉන්නේ සෑහෙන උඩින් දේශපාලඥයාට වඩා. ඒ වගේ තත්ත්වයක් තියෙද්දි ඇයි මේ පල්ලෙ හැදන්ට යන්නේ හිතුවේ? ඔබට නෙළුම් මලක් ඕනේ නම් ඔබට පැලේ මඩේ සිටවන්නම වෙනවා. එන මේ තියෙන විසින් පෙරුණු දේශපාලන මඩේ හොඳ නෙළුම් පූදින්නේ නැහැ. නෙළුමක් පූදින්න ගියත් ඒ පූදින්න පෙරම කපා දමන, කඩා දමන, විනාශ කරන දේශපාලන අන්ධකාරයක් දැන් තියෙන ලංකාවේ. ඉතින් මම තෝරගන්න ඕනේ වෛද්‍යවරයෙක් විදිහට සමාජයේ ඉහළ සැලකුම් ලබාගෙන සුපිරි ජීවිතයක් ගත කරගෙන සැනසille ඉන්නවද නැත්නම් මේ රටේ ඉන්න සියලුම මිනිසුන්ට ඒ වගේ හොඳ ජීවිතයක් ගත කරන්න සැනසille ඉන්න පසුබිමක් මේ රට තුල හදනවාද කියලා. එහෙනම් මම කැමති ලොකු ප්‍රශ්නෙට විසඳුම් හොයන්න. මම කැමති ලොකු චිත්‍රය දකින්න. ඒ හින්දා කැපකිරීමක් කරලා මම මගේ ජීවිතය අමතක කරලා මගේ වෘත්තීය ඉදිරි ගමන අමතක කරලා මගේ සැප පහසුව පැත්තකින් තියලා මේ දේශපාලන මඩ ගොහරුවේ අලුත් නෙළුමක් විදියට පිපෙන්න උත්සාහ කරමින් ඉන්නේ. අලුත් නෙළුමක් හැටියට පිපෙන්න හැකි වෙයිද? එහෙම නැත්නම් ඒ මඩේම එරෙන්න වෙයිද? ඔව් ඒ මඩේම එරෙන්නේ නැතුව නෙළුමක් විදිහට පිපෙන්න ඕන කරන ආත්ම ශක්තිය, මානසික ශක්තිය උරුම කරගෙන ඇවිල්ලා ඉන්නේ. ඒකට වපසරිය හදාගෙන ඉන්නේ, දැනුම එකතු කරගෙන ඉන්නේ. ඒ හින්දා මා නෙළුමක් විදිහට පිපෙනවා අර මඩේම ගිලියාමක් මා බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ මඩට ඒම තුලම එක්ක පාරේදී වෙඩි කන්න වෙයි, නැත්නම් හිර යන්න වෙයි, නැත්නම් හිඟමනටපත් වෙයි. ඔය ඕනම තත්ත්වයකට මුහුණ දෙන්න සූදානම්. මොකද මම කලින් යුද්ධයට ගියේ මගේ අතක් පයක් ඇහැක් නැත්තම් ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන් කියන தත්ත්වය අනුව. එතකොට මම ඒ ගැන හිතුවේ නැත්තම් මට දැන් මේ ගැන හිතීමේ උමනාවකුත් නැහැ. මම ඒ සියල්ල රට වෙනුවෙන්, රටේ සුබ සිද්ධිය වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් කැප කරලා තියෙනවා. විශේෂයෙන්ම යුද්ධයට ඍජුව සම්බන්ධ වෙච්ච කෙනෙකුට හොඳ මාකට් එකක් හැදෙනවා. වෛද්‍යවරයෙකුට ඒකට තවත් දේවල් එකතු කරන්න පුළුවන්. ප්‍රධාන පක්ෂයකින් ඔබට දේශපාලනයට එන්න තිබුණා.
ප්‍රධාන පක්ෂවල රට හදන පාර නැහැ කියලා මම විශ්වාස කරනවා. මා සොයමින් තිබෙන්නේ මා කෙසේ හෝ පාර්ලිමේන්තු යන පාර නෙමෙයි. මට ලේසියෙන් පාර්ලිමේන්තු යන්න කිව්වා ඔබ හිතන විදිහට ප්‍රධාන පක්ෂයකට සම්බන්ධ වුණොත්. විශේෂයෙන් මේ කාලේ පක්ෂ කැඩිලා බිඳිලා ගිහිල්ලා අලුතෙන් වේකන්සි ඕන තරම් තියෙනවා. ඉතින් ආරාධනා පවා නොලැබුණා නැවුයි. මම හිතන්නේ මා සෙවිය යුත්තේ මා කෙසේ හෝ පාර්ලිමේන්තු යන පාර නෙමෙයි. මා සෙවිය යුත්තේ රට හදන පාර. රට හදන පාර ඔය තියෙන පක්ෂය ඇතුලේ නැහැ. ඒහිඳ මා සොයමින් සිටින්නේ වර්තමානයේ වෙනකොට අලුත් පක්ෂයක් හදාගෙන පක්ෂය අපේ ජාතික හරිත පෙරමුණ ලියාපදිංචිට යොමු කළ ලියාපදිංචි නොවෙච්ච හින්දා මෙච්චරකල් අපිට සුවාදීන ඉදිරිපත් වෙන්න උනා අපි අපේ උපරිම කැපවීම ශක්තිය යොදවලා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කරමින් ඉන්නවා. ඉතින් මා විශ්වාස කරන්නේ එවැනි මුල් බැසගෙන කොළවේන් මතුවන අලුත් දේශපාලන ව්‍යාපාරයකට පමණයි මේ රට හදන පාර හොයාගන්න පුළුවන්. ඒ රට හදන පාරයි සොයමින් ඉන්නේ නැත්නම් කෙසේ හෝ මා පුද්ගලික වශයෙන් පාර්ලිමේන්තුවට යන පාර නොවේ. නමුත් දැන් ඒකට ආරම්භයක් හැටියට අපිට වෙනත් කණ්ඩායමක් එකතුලා පාර්ලිමේන්තුවට ගිහලා ඉස්සරහට පටන් ගත්තනම් ඔයිට වඩා ලොකු පිළිගැනීමක් එන්නේ නැද්ද? එහෙම කරපු කට්ටිය ඕන තරම් අතීතයේ බැලුවොත් ඉන්නවා. විවිධ කට්ටිය කුඩා පක්ෂ හදාගෙන ඒවා පාවා දීලා තියෙන ලොකු පක්ෂ වලට සම්බන්ධ වුණා. ඒ වගේම පොඩි කාලේ ඉඳලා පටන් අරන් උපක්‍රමශීලීව ඒ පක්ෂ ඇතුලෙන් උඩට ආපු කට්ටිය හිටියා. සමහරුන්ව මැරුවා, සමහරුන්ව මර්ධනය කරා, සමහරු හිරේ ගියා. සමහරු ඒ මඩේම ඔබ කලින් මොකක් විවාකාරයේ මඩේ මෙරිලා විනාශ වෙලා ගියා. කවුරුත් තාම සාර්ථක වෙලා නැහැ. එහෙනම් මම විශ්වාස කරන්නේ ඒ කලින් කට්ටිය ට්‍රයි කරලා වැරදිච්ච පාරේ ෆේල් වෙච්ච පාරවල් වල යන්න ඕනේ නැහැ. මා හුදෙක් තව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමේ සිහිනයක නෙමෙයි ඉන්නේ. මා ඉන්නේ රට හදන පාරේ. එහෙනම් කලින් කට්ටිය ට්‍රයි කරලා වැරදිච්ච පාරවල් වලට යන්න උමනාවක් නැහැ. මං එහෙනම් අලුත් පාරක් නිර්මාණය කරනවා. ස්වාධීන කණ්ඩායමක් හැටියට තරඟ කළ අපි හිතමු ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළා කියලා. ඒ කණ්ඩායමක් හැටියට ගිහිල්ලා මේ පවතින ක්‍රමය ඇතුළේ වෙනසක් කරන්න පුළුවන් වෙයි. ඔව්, ඔබට මට කියන්න වෙන මගේ දැක්ම. මා මේ දකින්නේ මා හුදෙක් තනියෙන් ස්වාධීනව ගිහිල්ලා මන්ත්‍රීවරයෙක් වශයෙන් අවුරුදු 5ක් තිස්සේ කරන කාර්යයක් නෙමෙයි. මොකද මම විශ්වාස කරනවා මේ රටේ ලියන ගැඹුරටම ගිය ලොකු ප්‍රශ්නයක් තමයි මේ රටේ බිහි වෙන සාමාන්‍ය අම්මා තාත්තාගෙන් බිහි වෙන සුපිරි දක්ෂ මිනිසුන්ව රටේ නායකත්වයට ගේන්න ක්‍රමයක් නැති එක. ඉතින් එහෙම වුණත් අපි දන්නවා සමාජයේ අපේ හොඳටම ඉගෙන ගන්න කට්ටිය අපි දන්නවා අවුරුද්දකට පිට වෙන ක්‍රීම් එක, ඒ ලෙවල් වලින් පිට වෙන ක්‍රීම් එක, නීතිඥ වෙනවා, දොස්තරලා වෙනවා, ඉංජිනේරු වෙනවා, කලමනාකාරය වෙනවා. නමුත් ඒගොල්ලෝ තමන්ගේ වෘත්තීය ජීවිතය ඇතුලේ සැපතක් හොයාගෙන ගුණාත්මක ජීවිතයක් හොයාගෙන ජීවත් වෙනවා විතරයි. නමුත් ඔවුන් රටේ තියෙන ගැඹුරු ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් වෙන යම් මැලිභාවයක් තියෙනවා. ඒකිනුත් කොටසක් රටින් පිටවලා යනවා. ඉතින් මේ විදිහට ගත්තහම අපි රටේ ඉන්න හොඳම ක්‍රීම් එකෙන් ඉංජිනේරුව දොස්තරලා හදනවා. හැබැයි ඕ ලෙවල් ඒ ලෙවල් ෆේල් කට්ටියකින් රටේ නායකයෝ හදන තත්ත්වයකට අවිලා තියෙනවා. ඉතින් මේ ක්‍රමය වෙනස් විය යුතුයි. මං කියන්නේ රටේ ඉන්න සුපිරිම දක්ෂයන්ව දේශපාලන නායකත්වයට ගේන පාර හදන්න ඕනේ. අන්න ඒක මූලික පදනමක් කරගත්ත පක්ෂයක් තමයි ජාතික හරිත පෙරමුණ. ඉතින් මම හදන්නේ මේක කරලා පෙන්නලා 1977 ඉඳලාම ඊට පස්සේ ස්වාධීනව කවුරුත් ඉදිරිපත් වෙලා දිනලා නැහැ. ඉතින් මට ඕනේ මේක දිනලා පෙන්නන්න. මොකද දැන් මේ වෙනකොට භූමිය ලෑස්ති වෙලා තියෙනවා. එහෙම නිර්පාක්ෂික, එහෙම ස්වාධීන අලුත් තැනකින් පටන් ගන්න දක්ෂ මිනිසුන්ගේ පාර්ලිමේන්තුවට ගේන්න වටා පිටාවක් හැදිලා තියෙනවා. අවකාශය නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මම ඒක අවුරුදු 4කට කලින් බව මේක දැකලා ඒ අර කියන පස්මහ බැලුම් බලන උපදින්න කලින් කියලා ඒක දැකලා අවශ්‍ය කාලය තුල පීදිලා ඉන්නේ. ඉතින් දැන් අපිට පුළුවන් මේක එක සැරයක් කරලා පෙන්නලා, එක සැරයක් දිනලා පෙන්නලා අපි වගේ තව නැගිටින්න 100ක්, තව 200ක්, තව 1000ක්, 2000ක් අපි වගේම තරුණ කණ්ඩායම් වලට ආත්ම විශ්වාසය දෙන්න උඹලත් කරපල්ලා මේක කරන්න පුළුවන්. අපිට එතකොට පුළුවන් මේ තියෙන වර්තමානයේ තියෙන දේශපාලන සංස්කෘතිය අන්ධකාරය අයින් කරලා රටට අලුත් නායකත්වයක්, අලුත් අදහස් එකතු කරගන්න. ඔබේ කණ්ඩායම තුර ඒක ශක්තිමත් කරන්න තව කවුද ඉන්නේ? ඔව්, අපි නම් තුනක් ප්‍රසිද්ධ කරමින් ඉන්නවා. මම අංක 11 ඉදිරිපත් වෙලා ඉන්නවා. මගේ දෙවනි අපේ ජාතික හරිත පුරේණ මහලේකම් තාරුක ඩිලාන් රණවීර. ඔහු මිනුවන්ගොඩ රාජකීය විද්‍යාලයෙන් කොමස් කරලා ඒ තුනක් අරගෙන කොළඹ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ව්‍යාපාර අධ්‍යයනයෙන් අලවිකරණය පිළිබඳ විශේෂ උපාධියක් ලැබපු පුද්ගලයෙක්. චාටර්ඩ් යම් ප්‍රමාණයක් කරලා තියෙනවා. ඔහු කළමනාකරණ ශාස්ත්‍රයේ දැන් ව්‍යාපාරිකයෙක් බවට පත්වලා ඉන්නවා. ඔහු අපිත් එක්ක ලංකාව පුරා ගිහිල්ලා ගස් හිටවන වැඩවල, කුණු වදින වැඩවල, ගෙවල් හදන වැඩවල, පන්සල් හදන වැඩවල මහා විශාල සංවිධානාත්මක කාර්යභාරයක් කරපු පුද්ගලෙක්. ඔහු තමයි අපේ දෙවෙනියා තාරුක ඩිලාන් රණවීර. තුන්වෙනියා සහන් සෝලංගාරච්චිගේ. ඔහුත් සැපයුම් ජාල කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙක්, කළමනාකරණ ශාස්ත්‍රයේ හිටිය, අපිත් එක්ක පොළොවේ හැප්පිච්ච මිනිසෙක්. ඔහු තමයි අපේ තුන්වෙනියා විදිහට අපි නම් ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන ආසන තුනක්වත් දිනා ගන්න ඔය තුන්දෙනා තමයි පාර්ලිමේන්තුවට යන්නේ. විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් දෙහැ පොදුවේ බලන මානය වෙලා තියෙනවා රටක් කරන්න නම් අත්දැකීම් ඕනි කියන කාරණාව. දැන් අත්දැකීම් පාර්ලිමේන්තුව ගත්තොත් ඔබ දකින්නේ අත්දැකීම් මහා සම්භාරයක්. දේශපාලකයෝ
බහුතරයක්ම ඉන්නේ 70 පැනපු කට්ටි 80 පැනපු කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. ඉතින් එතනින් තියෙන්නේ අත්දැකීම්. නමුත් රට හැදුන්නේ නැහැ. ඉතින් රට හැදෙන්න අත්දැකීම් අවශ්‍යයි කියන එක එතනින් අපිට එකහෙලා අයින් කරන්න පුළුවන්. රට හදන්න ඔබ කියන ආකාරය යම් අත්දැකීමක් ඕනේ. මම පිළිගන්නවා. නමුත් ඒ පරිණතභාවය අත්දැකීම් එක්ක මිනිසුන්ට දැනුමක් නැත්නම් රටට ආදරයක් නැත්නම් අනිත් මිනිස්සු පිළිබඳව පරාර්ථයක් නැත්නම් මේ රට හදන්න පුළුවන් නායකත්වයක් දෙන නායකත්වයේ දක්ෂකම් නැත්නම් ඒක කරන්න බෑ. ඉතින් අත්දැකීම් පමණක් නෙමෙයි අවශ්‍ය. ඉතින් අත්දැකීම් අපිට පුළුවන් තව පරිණත පුද්ගලයෙකුගෙන් මේකට ගන්න අපිට උදව් කරගන්න අපිට උපදේශක ගන්න පුළුවන්. නමුත් අර හැබෑ නායකයෝ නායකත්වයේ ලක්ෂණ තියෙන රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න පුළුවන් මිනිස්සු හැබෑවට මින්න කට්ටිය අතන නැත්තම් අත්දැකීම් පමණක් තිබ්බ පළියට වැඩක් වෙලා නැහැ. ඒකයි අවුරුදු 72ක් අපිට මේ තත්ත්වය තාම දිගටම ඇදිලා යන්නේ. ප්‍රථම දැන් අපි විවිධ අවස්ථාවල තරුණින්ගේ මැදිහත් වීම ලංකාවේ දේශපාලන ව්‍යාපාර හැටියට දැකලා තියෙනවා. මේ මැදිහත් වීම සාර්ථකද අසාර්ථකද හි තිබෙන්නා වූ ගුණාත්මක භාවය පිළිබඳව නෙමෙයි අපි කතා කරන්නේ. නමුත් ඒකත් එක්කේ තියෙන අත්දැකීමත් එක්ක ඔබ විශ්වාස කරනවාද ජනතාව තරුණයෙකුට තරුණ බලවේගයකට නැගිටින නිලිතතාවක් ඉඩ දෙන්න කැමති වෙයි කියලා? අපේ තරුණයෝ ගත්තහම අපි දන්නවා ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තමයි අපේ මුදුන් මල් කඩ වගේ හැමෝම අර හොඳම කට්ටිය ඉන්නේ. නමුත් විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ තියෙන දේශපාලන ව්‍යාපාර ගත්තහම ඒවා ගොඩක් වාමාංශික පත්‍ර බර වෙච්ච දේවල්. ඉතින් මම කැමති මේ අලුත් සංස්කෘතියක් හදන්න විශ්වවිද්‍යාල තුළ රටට අවශ්‍ය අලුත් මතවාද ගොඩනගන රටට අවශ්‍ය අලුත් දේශපාලන ක්‍රම ගැන සාකච්ඡා වෙන අලුත් අයිඩියොලොජීස් කරන මේ නිර්මාණ කටයුතු වෙන. නමුත් ලංකාවේ විශ්වවිද්‍යාල තුළ දැන් සිදුවමින් පවතින්නේ වාමාංශික දේශපාලන මතයක් දරන පුද්ගලයන් බිහි කරමින් ඉන්නවා. විශ්වවිද්‍යාලවලින් බිහිවෙච්ච ශිෂ්‍යනායකයෝ ගොඩක් දැනටත් වාමාංශික ව්‍යාපාරවල සමාජිකයෝ වෙලා ඉවරයි. ඉතින් වාමාංශික ව්‍යාපාර නෙමෙයි මේ රට හදන්න ඕන මතවාදී කියන තැන මම ඉන්නවා. මම ඉන්නේ වාමාංශිකත් නොවන දක්ෂිණාංශිකත් නොවන මැදමාවතක් අපි නිර්මාණය කරගන්න ඕන. ඒ හින්දා තමයි අපි මේ අලුත් පරිසර සංකල්පයක් අරගෙන ආවලා තියෙන හරිත දේශපාලනය ලංකාවට අඳුන්වා දෙන්න උත්සාහ කරමින් ඉන්නේ. ඉතින් හරිත දේශපාලනය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට එකට දාලා මුහු කරලා රටට ගැලපෙන දේශපාලන මැදමාවතක් අපි නිර්මාණය කරමින් ඉන්නවා. ඉතින් මම හිතනවා තරුණයෝ විදිහට අපි එවැනි අලුත් දේ කළ යුතුයි. එනත්තං සමාජ පැතුම ඔබ පැහැදිලි කිරීම මට ඉතාමත් පැහැදිලි. දැන් වෙලාව අඩුවෙන් තියෙන නිසා මම මේ අතට තවත් ප්‍රශ්නයකට යන්නේ. දැන් මැදමාවතේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ව්‍යාපාර කීපයක් සැරින් සැරේ මතුවලා තියෙනවා. නමුත් ඒවා නතර වෙන්නේ එක්කෝ දක්ෂිණාංශයට එහෙම නැත්නම් අනිත් පැත්තට නැත්නම් ප්‍රධාන පක්ෂ දෙක ඇතුළට ගොනු වෙලා විතරයි. එතනින් එහාට ගමනක් තිබිලා නැහැ. ඔව් යම් පුද්ගලයන් ඊට පෙර උත්සාහ කරා වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට අවශ්‍ය කරන දැනුම ඒ ශක්තිය ඔවුන් පටන් ගන්න තැන කෝ කියන කාරණා සියල්ලම බලපාන. අපි පටන් ගත්තේ භූමියෙන්මයි. අපි පටන් ගන්නේ පුංචිම තැනින්. අපි වැඩෙන්න උත්සාහ කරමු. අපි හරියට නිකන් බීජයක් පොළවේ හිටවලා දැන් පුංචි පැලයක් මතුවලා තියෙනවා. මේකට වතුර පොර දාන්න අපි ජනතාවට බාර දීලා තියෙනවා. ඉතින් අපි මිනිස්සුත් එක්කම ඉඳගෙන මිනිස්සුන්ගේ සටනේ ඉඳගෙන රටේ අනාගතය හිතලා අවුරුදු 30කින් මේක හදන්න පුළුවන් කියන ප්‍රායෝගික සැලැස්මක් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදලා ලස්සන ආරම්භයක් අරගෙන තිබෙනවා. ඉතින් ඒ ආරම්භයත් එක්ක මිනිස්සුන්ට එකතු වෙලා අපිත් එක්ක අත්හල් බැඳගෙන යන්න පුළුවන්. අපිට වරදින්න තියෙන ඉඩකඩ දොරවල් අපි වහගෙන යනවා. ඉතින් අපි සාර්ථකව මේකට මූණ දෙයිවි කියලා අනාගතේ බලාපොරොත්තු තියෙන ඒ ආත්ම විශ්වාසය ශක්තිය අප සතුව තිබෙනවා. ඔය ආත්ම විශ්වාසය ඔබට පුළුවන් අවසන් වශයෙන් ගම්පහ ජනතාවටත් දෙන්න. අව් ඔබට ගම්පහ මිනිසුන්ට රටේ අනිත් මිනිස්සු අවලාද නගනවා. ඒ අනි කිසිවක් නිසා නොවේ. ගම්පහින් ඔබ සුදුස්සන් පාර්ලිමේන්තු යව්වා කියන චෝදනාව ඔබට තිබෙනවා. නම් කීපයක් ඔබට මතක් වෙයි. මම මෙතන කියන්න යන්නේ. ඉතින් ඒ චෝදනාවෙන් මිදෙන්න මේ රටට අලුත් පණිවිඩයක් දෙන්න ඔබට හැකියාව තිබෙනවා. ඒ අගෝස්තු 5 වෙනිදාට මාස්ක් එකක් දාගෙන ගෙදරින් පෑනක් අරන් ගිහිල්ලා මීටරයක් දුරින් ඉඳගෙන ඔබ කරන ඒ කැපකිරීම ඡන්දයක් දාන්න ඒක වටිනා තැනකට දෙන්න ඒක වටිනා වෙනසක් කරන්න මේ රටේ අනාගතය තීරණය කරන තැනකට දෙන්න ඔබට හැකියාව තිබෙනවා. එහෙනම් මම යෝජනා කරනවා ඔබට දියමන්තියේ කණ්ඩායම තෝරගන්න. ගම්පහ දියමන්තියෙන් අපි මේ රට වෙනස් කරන පාර කපා ගන්නවා. මේ පළවෙනි පස් බිඩල කපන්න අපි ඔබටත් ආරාධනා කරනවා. අපි මේ වෙනසට එකතු වෙන්න ඔබ අනාගතයේදී යම් දවසක ඔබ ආඩම්බරයෙන් ඔබේ මුණුපුරන්ට දරුවන්ට කියාවි අපි රට වෙනස් කරන තැනට උදව් වුණා එකතු වුණා කියලා. ඔබට තවත් වාරයක් සිතන්නට අවස්ථාවක් තිබෙනවා. වෛද්‍ය පැතුම් කරන හොඳ අදහසක් ඔබට දුන්නා. ඒ සමග යනවාද නැත්නම් ඔබ පැමිණි ගමන තවදුරටත් ඉදිරියට යනවාද කියන කාරණා පැතුම් අපි සුප්‍රාර්ථනා කරන ඔබටත් කණ්ඩායමටත් විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස තමයි ඔවුන් ඉදිරිපත් වී මෙවර මහමැතිවරණය තුළ දාන කරන්නේ. ඔබේ කණ්ඩායමේ අදහස් සඵල වේවා. අදම ඔබට පාර්ලිමේන්තු ප්‍රවිෂ්ට වෙනට අවස්ථාව ලැබේවා කියලා අපි සුප්‍රාර්ථනා කරන ගමනුයි. අද දවසේ අලුත් පාරෙන් සමුගෙන යන්නේ අදත් අලුත් පාරෙන් සමුගැනීම හෙටත් සවස හමු වෙන පොරොන්දුවත් එක්ක.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.